Koca bank geldi bana. Durun bir tanıdık bir diye asyen dibeyim ayakları. යාලුව හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අතර ඔන්න අපි අද ගාලු කොටු ඇතුළේ පිහිරලා තියෙන ඔරලෝසු කනුව බලන්න තමයි මේ යන්නේ. මේ ඔරලෝසු කනුව 1883 තමයි ඉදි කරලා තියෙන්නේ. ලන්ඩන් ජාතිකයෙක් වෙන ජෝන් හෙන්රි ගෝස් කියන මහත්මයා තමයි මේ ඔරලෝසු කනුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ඔරලෝසු කනුවේ උඩ තහඩු සෙල්ලිපියකුත් තියනවලු. ඉතින් මේ පීටර් ඩැනියල් ඇන්තනිස් කියන පුද්ගලයා බර්ගර් ජාතිකයෙක් වෙන අතර ඔහු ඉතා දක්ෂ වෛද්‍යවරකුත් වෙනවා. ඉතින් මේකේ ඇතුල් වීමේදී ඕගලන්ට දකින්න පුළුවන් ලොකු කෞතුකාගාරයක්. මගේ කකුලේ අමාරුවත් එක්ක මට මේ කන්ද නගින්න බැරි හින්දා මම මහත්තයව යවුවා මොනවාද කෞතුකාගාරේ තියෙන්නේ කියලා බලන්න. ඉතින් එයා වීඩියෝ කරන් ආවම මට බලන්න පුළුවන්නේ. ඉතින් මෙතනින් ඇතුල් වෙන්න රුපියල් 100ක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. අපි ආවා ටිකට් එකක් අරන් ඇතුළට. ඉතින් ඒගොල්ලෝ මේ චිත්‍රවලින් ඒ කාලේ වෙච්ච සිදුවීම් හැමදේම පෙන්눔 කරලා තියෙනවා. හරිම ලස්සනට පැහැදිලිව අපිට ඒ දේවල් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ විස්තරات යටින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට ෆෙඩ්‍රික් නෝත් කියන ආණ්ඩුකාරවරයවත් ඒ වගේම තවත් පිළිම වශයෙන් ඒ දවස්වල ප්‍රසිද්ධව හිටපු ආණ්ඩුකාරවරු ඒ වගේම ප්‍රසිද්ධ චරිත මේ විදිහට ඒගොල්ලෝ ගල් පිළිම හැටියට නිර්මාණය කරලා තිබ්බා. මේ පරිසරය හරිම සුන්දරයි. ඒ සුළඟත් එක්ක මාර නිස්කලංක බවක් දැනෙනවා. එතනදා පීඩාකාරී ජීවිතෙන් මිදලා පොඩ්ඩක් මේ වගේ තැනක ඇවිදිද්දි හිතට මාර සනීපයක් දැනෙනවා. ඇත්තටම ගාලු කොටුව ඇවිදලා ඉවර කරන්න පුළුවන් තරම් නෙවෙයි. දවස් 3-4ක්වත් යනවා හරියටම බල්ල ඉවර කරනවා නම්.